ජානාති කියලා වචනයක්, විජානාති කියලා වචනයක්, පජානාති කියලා වචනයක්. ජානාති කියන වචනයට ශබ්දකෝෂවල තියෙන තේරුම තමයි දන්නවා කියන්නේ. විජානාති හෝ සම්පටිජානාති කියන වචනයටත් තියෙන්නේ දන්නවා කියන එක. පජානාති කියන එකටත් තියෙන්නේ දන්නවා කියන එක. මොකටද එන වචන තුන? එකක් තියුණාමද? අපිට එහෙම හිතෙන්නේ බැලූ බැලමට නේද? හැබැයි ජානාති කියන්නේ දන්න. එයාගෙන් ඇහුවොත් එහෙම, දැන් අපෙන් ඇහුවොත් එහෙම, කොහමද හාමුදුරනේ කුඹුර කොටන කුඹුරක් අස්වත් දෙන එක? මගෙන් ඇහුවොත් එහෙම, මගේ ඔය ඉතින් දැල්ලක් අරන් ගිහලා කොටනවා, මඩ ටික හදනවා, මෙයා කරනවා, විතර විනික් ගහනවා. ඔහොම මේක ගොවියෙක්ට ඇහුවොත් එහෙම හිනහවේ ඔය කලේ, දැන් ඔන්න කුඹුර කඩලා ඔක්කොම කපලා ඉවරයි වචන දෙකෙන්. එහෙම කියනවා අපිට නේද? අපි නිකන් බැලූ බැලමට ඔහෙ ඇහැට දැකලා අපි දන්නවා. නමුත් මේ කියනවා වගේ කරන්න ගියාම ලේසි දෙයක නෑ. ඒක ඊට වැඩිය ලොකු කාලය දැනගන්න ඕනේ, වෙලාව දැනගන්න ඕනේ, හඳ නගින බහින අවස්ථාව තියෙනවා, මේ කාලයට වපුරන්න ඕනේ වීය අඳුරගන්න විශාල වැඩ. ඒ දන්න එකයි මම දන්න එකයි වෙනසක් තියෙනවනේ ලොකුවට. අන්න ඒ වගේ උපාසකම් මේ සමහර කෙනෙක් ඉන්නවා දහම දන්නවා, අහනකොට ඕනි තැනකින් කියනවා. චතුරාර්ය සත්‍ය පටිච්ච සමුදය ත්‍රිලක්ෂණය නෙමෙයි මේ ලෝකෙනිදි ධර්ම කරුණුත් දන්න. බුදුහාමුදුරන් කාලෙත් එහෙම එකෙනෙක් හිටියේ උපනන්ද කියලා අහලා තියෙනව නේද? හැම තැනම අර බැලුවහම තුන් පොලක වස් සමාදන් කියලා හොඳට බණ කියන්න පුළුවන්. එක තැනක සෙරෙප්පු දෙක, තව තැනක කුඩේ. එහෙම පුළුවන් උපාසකමෙන් තුන් පොලක වස් සමාදන් වෙන්නේ එක්කෙනෙකුට? එහෙම බෑනේ නේද? දැන් මෙයා අර බණට දක්ෂයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා උපනන්ද ඔයා නම් හරි පුදුම. ඒ කියන්නේ දැනගත්තට වැඩක් නැහැ. එහෙම එහෙම මුළු ත්‍රිපිටකයම දැනගත්තත් වැඩක් නැහැ. ඒ දන්න කම නෙමේ හරියන්නේ. ජානාති ඊට වැඩිය හොඳයි සම්පටිජානාති, නැත්නම් විජානාති. එයා ඊට වැඩිය දන්නවා, අඩු වෙන්න පුළුවන්, ටිකක් හැසිරෙනවා. හැබැයි වඩාම වැදගත් වෙන්නේ ඒකට කියනවා පිළිසිඳ දකින්නට ඕන. ඒකට සිංහල භාෂාවේ කියන උපාසකමේ වචනයක් අතැඹුලක්සේ දන්නවා කියලා. දන්නවනේ වචනේ නේද? ඒකට වචනයක් කියනවා පජානාති කියලා. දැන් අපි ඔය නිකන් සූත්‍රවල හේන විශේෂයෙන් උපාසකම්මලා සතිපට්ඨාන සූත්‍රය එහෙම කියන්නේ දීගං වාසසන්තෝ දීගං අස්සාමි කි පජානාති. දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා ජානාති නෙමෙයි පජානාති. හොඳටම දන්න, මනාලිස දන්න. එතකොට මම මේ කියන සතර බ්‍රහ්ම විහරණ ධර්ම පිළිබඳවත් ඔබ මනා දැනුමක් ඇති කරගන්න, නිවැරදි දැනුමක් ඇති කරගන්න.